අද තරතුලයිනි channel වීලින්ගෙන තවත් වීඩියෝ එකක් ඉතින් අද මේ වීඩියෝ කතා කරන්න ආවේ ඔයාලා PC එකට Android dual boot විදිහට install කරන්න කොහොමද කියලා. ඒ කියන්නේ ඔයාලා PC එක on කරනකොට ඔයාලට පුළුවන් ඒක Android වලින් on කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒක සාමාන්‍ය විදිහටම Windows වලින් on කරන්න. ඉතින් මම මේක ඔයාලට step by step කියලා දෙන්න. ඉතින් මම මේ වීඩියෝ එක අනුමාන skip නොකර බලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයා මුලින්ම Google එකේ සර්ච් කරන්න ඕන රූපස් ඩවුන්ලෝඩ් කියලා. ඔයාට මේ විදිහට සර්ච් කරගන්න පුළුවන්. මම මේ විදිහට රූපස් ඩවුන්ලෝඩ් කියලා සර්ච් කරගන්නම්. ඊට පස්සේ ඔයාට මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් හම්බ වෙයි. ඒගොල්ලෝ මෙතන පළවෙනි ලින්ක් එකට යන්න ඕන. ඒගොල්ලෝ මේ විදිහට පල්ලයට යනකොට ඔයාට බලාගන්න පුළුවන් රූපස් 3.16 කියලා ලින්ක් එකක් තියෙනවා. ඒකුවක් ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාට මේ විදිහට මේ සොෆ්ට්වෙයාර් එක ලීසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් වෙනවා. දැන් අපි සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරයි. ඊට පස්සේ ඔයා ආයෙත් Google එකට ගිහිල්ලා ඒක සර්ච් කරන්න ඕන Android ISO ඩවුන්ලෝඩ් කියලා. ඔයාට මේ විදිහට ලේසියෙන්ම සර්ච් කරගන්න පුළුවන්. ඒක ඔයාට මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් හම්බ වෙයි. ඔයාට මේ විදිහට පල්ලයට යනකොට ඔයාට හම්බ වෙයි මේ ලින්ක් එක. ඒක ඔයා ක්ලික් කරන්න ඕන. ඊට පස්සෙ ඔයා මේ විදිහේ වෙබ්සයිට් දෙකට යයි. ඒක ඔයාලට බලාගන්න පුළුවන් මේ විදිහට Android ISO ෆයිල් තියෙනවා. මම මෙතන 64 bit ISO ෆයිල් එක මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නම්. ඔයාට ඒක ලේසියෙන්ම මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා අපේ Android ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. මම දැන් මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්නේ නැහැ. මම මේ සොෆ්ට්වෙයාර් කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. මම දැන් මේ විදිහට ඩවුන්ලෝඩ් වෙන එක කැන්සල් කරන්නම්. ඔයා දැන් රූපස් සොෆ්ට්වෙයාර් එකයි Android ISO ෆයිල් එක මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරලා තියෙන්න ඕන. දැන් ඔයාගේ පින් එක PC එක ප්ලග් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ පින් එක මේ විදිහට ෆෝමැට් කරගන්න ඕන. ඔයාට ඒක DC-ම කරගන්න පුළුවන්. දැන් අපි පින් එක ෆෝමැට් වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයා මේ ක්ලෝස් කරන්න. ඊට පස්සේ ඔයා යන්න ඕන ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් දෙකට. මම දැන් ඩවුන්ලෝඩ් වලට යන්න. ඒක තමයි මම ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් දෙක තියෙන්නේ. ඔයාට ඒ ෆයිල් දෙක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා රූපස් සොෆ්ට්වෙයාර් එකට ඩබල් ක්ලික් කරලා සොෆ්ට්වෙයාර් එක රන් කරගන්න ඕන. ඔයාට මේ විදිහට ලේසියෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් හම්බ වෙයි. එක උඩින්ම ඔයාලට මේ විදිහට ඔයාගේ පින් එක පෙන්වනවා. ඊට පස්සේ ඔයා මෙතන සිලෙක්ට් කියන තැනින් ඔයා ඩවුන් කරගත්ත ISO ෆයිල් එක සෙට් කරගන්න ඕන. මම දැන් මේ විදිහට මම ඩවුන් කරගත්ත ISO ෆයිල් එක සිලෙක්ට් කරගන්නම්. ඊට පස්සේ ඔයා මෙතන GTP කියන එක සිලෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ පල්ලෙහා තියෙන මුකුත් ඔයාලට වෙනස් කරගන්න ඕන නැහැ. ඊට පස්සේ ඔයා මෙතනින් ස්ටාර්ට් දෙන්න. ඔයාට මේ විදිහ මැසේජ් එකක් එයි. ඔයා මෙතන ඕකේ දෙන්න ඕන. මේ විදිහට තව මැසේජ් එකක් එයි. ඔයා ඒකත් ඕකේ දෙන්න. ඊට පස්සේ ඔයාගේ පින් එක මේ විදිහට රයිට් වෙන ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට විනාඩි 2ක් විතර යනවා. දැන් අපේ පින් එක රයිට් වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලා මේක ක්ලෝස් කරන්න. ඊට පස්සේ ආ මයි කම්පියුටර් එක උඩ රයිට් ක්ලික් කරලා මැනේජ් කියන එකට යන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඒක ඔයා ඩිස්ක් මැනේජ්මන්ට් කියන එකට යන්න ඕන. ඒක ඔයාලට මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාගේ PC එකේ ඉඩ තියෙන ඩිස්ක් එකකින් ඔයාට ඩිස්ක් පාර්ටිෂන් එකක් කඩා ගන්න ඕන වෙනවා. මම දැන් මගේ E එකෙන් ඩිස්ක් පාර්ටිෂන් එකක් කඩා ගන්න හදන්නේ. මම දැන් E එක උඩ මේ විදිහට රයිට් ක්ලික් කරලා වොලිම් කියන එක ක්ලික් කරගන්නම්. ඊට පස්සේ ඔයාලට මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන වෙන් කරගන්න ඕන ස්පේස් එක මෙතන MB වලින් ටයිප් කරන්න ඕන. මගේ මෙතන GB 72ක් වෙන් කරගන්න පුළුවන්. මම මෙතන GB 3ක් මේ විදිහට වෙන් කරගන්නම්. මම මෙතන ටයිප් කරගන්නම් 31111. ඒ කියන්නේ GB 30කට ආසන්න ගාන. ඊට පස්සේ ඔයා මෙතන සින්ක් කියන එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් GP 30ක ප්‍රී ස්පේස් එකක් තියෙනවා.
ඊට පස්සේ ඒක උඩ ඔයා right click කරලා new simple volume කියන එක click කරන්න ඕන. ඔයාට මේ විදිහට next next දීලා ඉදිරියට යන්න පුළුවන්. ඔයා මේවා කිසිම වෙනසක් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයා finish කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට GB 30ක new volume එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඔයාගේ PC එක off කරගන්න ඕන. ඔයාට මේ විදිහට off කරගන්න පුළුවන්. දැන් අපි PC එක shut down වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා යන්න ඕන ඔයා computer එකේ BIOS වලට. ඉතින් ඒක ඔයා computer එක අනුව එකට යන විදිය වෙනස් වෙනවා. ඔයාට පුළුවන් මේ විදිහට Google එකේ ඔයාලේ PC එකේ model එක type කරලා මේ විදිහට BIOS වලට යන විදිය හොයාගන්න. මගේ PC එකේ BIOS වලට යන්න තියෙන්නේ S key එකයි F10 key එකයි ඔයගලා. මම දැන් මේ විදිහට මගේ computer එක on කරනකොට S key එක ඔබන්නා. ඊට පස්සේ ඔයාට මේ විදිහ interface එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා F10 key කියවුවට පස්සේ BIOS setup වලට යනවා කියලා. මම දැන් F10 key එක ඔබන්නා. ඊට පස්සේ ඔයාලට මේ විදිහ interface එක බලා ගන්න පුළුවන්. ඒකේ ඔයා යන්න ඕන system configuration කියන එකට. ඊට පස්සේ ඔයාලට මේ විදිහ interface එකක් හම්බ වෙයි. ඒකේ පල්ලෙහාම ඔයාලට පේනවා boot option කියලා එකක් තියෙනවා. ඒකට ඔයා යන්න ඕන. ඒකට ගියාම ඔයාලට මේ විදිහ interface එකක් හම්බ වෙයි. ඒකේ තියෙනවා UEF1 boot order කියලා එකක්. एक वे पलवेटम यूएसपी के बूट सेटिंग हदागण ममद मे विद सेटिंग हदागन तीन ममद एक्सटेन कल सेव करना अम तक इट पास पीसी ओपर ओनकर मेला पे पीसी प्लाकरण एम उदे सामान्यट विंडो सीना एसकी बन ඊට පස්සේ අය බූට් අප් කරගත්ත පින් එකෙන් මේ විදිහට ඔයාගේ PC එක ඔන් වෙයි. ඊට පස්සේ ඔයාලා මේ විදිහ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඒක ඔයා තුන්වෙනි තියෙන Android installation කියන එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා මේ විදිහ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඔයා මෙතන සෙට් කරගන්න ඕන අපි ඉස්සෙල්ලා වෙන් කරගත්ත GB30 එක new volume එක. මම දැන් ඒක මේ විදිහට තෝරගන්නම්. ඊට පස්සේ ඔයා okay කියන එක දෙන්න ඕන. ඊට පස්සේ ආර මේ විදිහට තව ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඒක ඔයා පැට් 22 තෝරලා ඕකේ දෙන්න ඕන. ඊට පස්සේ මේ yes කියන එක දෙන්න ඕන. ඔයාලට මේ විදිහට yes කියන එක දෙන්න පුළුවන්. මේකදී කියන්නේ ඔයාගේ ඒ disk එකේ තියෙන ඔක්කොම ටික format වෙනවා කියලා. ඊට පස්සේ මෙතන yes කියන එක දෙන්න. ආයෙත් ඔයා yes කියන එක දෙන්න මෙතන. ඊට පස්සේ ඔයාගේ new volume එක format වෙනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන yes කියන එක දෙන්න. ඔයා මෙතන type කරන්න ඕන ඔයාගේ Android OS එකට ඕන storage එක. මම මෙතන තියෙන ගානම් දෙන්නම්. ඊට පස්සේ ඔයාට මේ විදිහින් interface එක බලා ගන්න පුළුවන්. ඒක ඔයා දෙන්න ඕන okay කියලා. මම දැන් මේ විදිහට okay කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාගේ PC එක මේ විදිහට Android එකකින් on වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා skip දෙන්න. ඊට පස්සේ ඔයාලට next තියලා මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ විදිහට Android එකේ ඔයාලගේ PC එක on වෙලා තියෙන හොයාට බලා ගන්න පුළුවන්. දැන් අපි Android PC එකට install කරලා ඉවරයි. මම දැන් මගේ PC එක මේ විදිහට off කරගන්නම්. දැන් ඔයාගේ PC එක on කරනකොට S key එක ඔබන්න. ඊට පස්සේ ඔයා boot drives option කියන එකට යන්න. මම මෙතන F9 ඔබලා මේ විදිහට යන්නම්. ඒක ඔයාලා උඩින්ම තියෙන ඔයාගේ pen එක एक मैं अनप्लग कर नमतक होना कोई हमें तो दिवनी क्लिक करो एक यानी बूट फ्रॉम EFI फाइल की नगर कोई आटो आगे पीसी के एंड्रॉइड लिंक ऑन करना पड़ेगा ये मन नेता कोई हमें तो फाइल है हमें तो ये ना नोटबुक हार्ड ड्राइव की ने क्लिक करो तो यार पड़ेगा सामान्य विधि में विंडोज से लिंक पीसी ऑन करना हमें तो सामान्य विधि में विंडोज से लिंक पीसी ऑन करना इतनी बार मैं प्रश्न फाइल कमेंट सेक्शन कमेंट कर दान पड़ेगा ඔයා තාම UL YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඔබලා අනිවාර්යෙන් subscribe කරන්න. තව පල්ලෙහා තියෙන bell icon එකක් click කරලා ඔයාට පුළුවන් මම video එකක් දාපු ගමන් notification එකක් දිහා phone එකට ගින්න ගන්න. අද අපි මේ කතා කරේ පළවෙනි PC එකේ Android dual boot කියන instruction එක කොහොමද කියලා. අපි ඊළඟ video එකේ ආයෙත් හමු වෙමු හැමෝටම බලන්න.